අලුත් වැඩක් ගේන්න ඉන්නේ අලුත් ප්‍රෝග්‍රෑම් එකකින් කහතුරු වැඩ අවිල්ල තියෙන්නේ ලස්සනම ලස්සන ෆාම් එකක ඉඳගෙන අපි අද අලුතෙන් ප්‍රෝග්‍රෑම් එකක් ගේන්න සූදානම් මතකයි මීට කලිනුත් අපි ලොකු ෆාම් එකක තොරතුරු ගෙනාවා ගෝල් ෆිෂ් එකත් එක්ක අද ලෝකේ ජනප්‍රිය ලංකාවේ ජනප්‍රිය සික්ලිස්ලා තවදුරටත් කිව්වොත් මලාවිගේ ෆාම් එකක් මලාවිල ගොඩාක් ඉන්න එක එක වර්ගයේ මලාවිල ඉන්න ෆාම් එකකින් අද අපි තොරතුරු ගේන්න සූදානම් මේ පෙට්ටෝක් සුරසලුම් වෙනුවෙන් අද සාගරයක් වගේ ෆාම් එකකට ඉතින් ගෙන ගන්නත් මට ගොඩක් මේක දවුවක් වුණා මොකද එහෙම ඇවිදින්න යන්න නැතුව එක තැන් වෙලා ගිවල් ගේ ඇතුලේ ඉන්න මේ සුරතල් මසුන්ට පුදුම ආදරයක් තිබ්බා මම මේ පාර හිතාගත්ත කවදා හරි මට මුදලක් ලැබුණොත් මේ වගේ සත්තු එක්ක ඉන්න කියන්නේ මාළු එක්ක ඉන්න අවත පරිසරයක් හදා ගන්නවා කියලා මම හිතන්නේ ඒක මම අද කරගෙන තියෙනවා ඉතින් ඒකම තමයි අපි මේ බලන්නේ අපි මේ දකින්නේ ඉතින් මේ ස්ථානයේ විශේෂයෙන්ම ගොඩක්ම දකින්න පුළුවන් අපිට මලාවි කියන විශේෂය. මලාවි. ඊට අමතරව තව මොනවද ඉන්නේ? තව ඉන්න අපිට ෆයිටර්ස් විශේෂය ගොඩක් ඉන්න බෙටා ස්පීසීස් එලිෆන්ටිය ඉන්නවා. ඒ වගේම අපිට නෝමල් ෆයිටර්ස් ඉන්නවා. හාෆ් මූන්. ඒ වගේම ඩ්‍රැගන් කියන ෆයිටර් ස්පීසීස් ගොඩක් ඉන්නවා මේ වර්ග ගණනාවක්. ඒ වගේම මොලි වර්ග ඉන්නවා. ෂෝට් ටේල්, ලයිට් ටේල්, හයි ෆින් මේ වගේ වර්ග ඉන්නවා. සීබ්‍රා ඉන්නවා, නියෝන් ඒ වගේ සීබ්‍රා වර්ග ඒකම අපිට මේ දැන් සික්ලිඩ් ෆැමිලි එකේ ගොඩක් මාළු ඉන්නවා දැන් මේ මල් මේ කියන්නේ ඔස්කාස්ලා ඔස්කාස්ලා කොම කරනවා ඉතින් ටික ටික කරන හැම මාළුවෙක් වැඩියෙන්ම අපි කරන්නේ මලාවි මලාවි ඇයි මලාවි කරන්නේ මලාවින්ට මේ ලංකාවේ ඇතුලේ ලොකු මාකට් එකක් තියෙනවද නැත්නම් අපි අතට තියෙනවද ඔව් මලාවි ගැන මේ අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන්නේ අඩු තක්සේරුවා මොකද මේ මලාවි කියන මාළු කොටනවා කොටා ගන්නවා එක වර්ගයයි එකට දාන්න පුළුවන් ඒ වගේ මත තියෙනවා නමුත් ඒක සම්පූර්ණ වැරදි මට මතකයි අර ජල ජීවි එකෙන් අපේ නඩ එක සංවිධානය කළ ප්‍රදර්ශනයක් තිබුණා දැන්ට අවුරුදු මචන් 5කට උඩදී අපි මේ වගේම මලාවි මිස්ටර් මලාවි ටැංක් එකක් දාලා තිබ්බා හුඟක් අය සතුට වුණා එතකොට තමයි දැනගත්තේ මේගොල්ලෝ කො වර්ග දැන් මෙතන තියෙන වර්ණ ගණනාවක් දැන් වර්ණ ගණනාවක් මලාවි ස්පීසිස් ගණනාවක් ඉන්නවා. ඒකට මේ ඔක්කොම එකට කියන්නේ අමුතු අපිට අලංකාරයක් ලැබෙනවා. ඒ වගේම මේ මාළු හදන්න ලේසි. මලාවි. අපි විශේෂයෙන්ම මලාවි ගැන කතා කරමු. මොකද මේ ෆාම් එක ප්‍රසිද්ධත් මලාවි හින්දමයි. එතකොට දැන් මෙතන ඉන්න වර්ග ගණනාවක් අපි පොඩ්ඩක් හඳුන්වා දුන්නොත් චලි මහත්මයා මොන මොන වර්ගද මෙතන ඉන්නේ? ඔව් මෙතන ඉන්නේ අර ඉන්නේ පාට වර්ග කීපයක එක පීකොක් මලාවි. එතකොට මේ යෙලෝ මලාවියකට අපි කියන්නේ සාමාන්‍ය යෙලෝ ඩෝෆ් කියලා ඉලෙක්ට්‍රික් යෙලෝ යෙලෝ ඩෝෆ් කියලාත් කියනවා අනිත් එක රෙඩ් අයි වයිට් මලාවි ඉන්නවා සුදු පාටින් ඉන්නේ ඔස්තනි සුදුයක මේ අනිත් එක තමයි අර ඔරෙන්ජ් මලාවි මේකේ මලාවි ස්පීසිස් වලින් ගොඩක්ම ඩෙමසන්ස් තමයි අපි ඩෙමසෝනි කියලා කියන මිනිස්සු ඩෙමසෝනි තමයි අපිට මේ දකින්නේ අර බේසික් ඔව් පාර යටම ඉන්න නිල් පාට ඒගොල්ලෝ ගොඩක් වෙලාට මේ හැංගෙන්න කැමති මාළු ගන්න වැඩි එන්නේ නැහැ දැන් අනිත් එවුන් උඩ හිටියට ඩෙමසෝනිලා ඉන්නේ ගොඩක් වෙලාට යට පල්ලෙහා හැබැයි මේ සාමාන්‍ය පොඩි ටැංක් එකකට දැම්මනම් මේගොල්ලෝ විතරක් මේ කියන්නේ මේ ලොකු එවුන් ටික නැතුව ඩෙමසෝනිලා සාමාන්‍යයෙන් අඟල් තුනකට දෙකහමාරකට එහා යන්නේ අනිත් පීකොක් මලාවි සාමාන්‍යයෙන් අඟල් පහක් වගේ පහක් පහමාරක් වගේ ලොකු වෙනවා ලොකු වෙනවා දැන් සාමාන්‍ය මේකේ ඉන්න මේ මවුසත්තු කියන කැටගරි එකද නැත්නම් මේ මේගොල්ලෝ බ්‍රීඩ් කරලා හදන්න පුළුවන් හැකියාවක් තියෙනවද මේ කින කට්ටිය ඔව් දැන් හැබැයි මෙහි මලාවි කවදාවත් වර්ග ගණනාවක් එකට හදන්න බෑ
එතකොට කොස් කරන්න බෑ කියන්නේ. ඒ කියන්නේ බ්‍රීඩ් කරන්න බෑ. ඔව් බ්‍රීඩ් කියන්නේ එකට එකට හදලා කියන්නේ එකට ඕක දැන් මේගොල්ලෝ එකට දැම්මහම මුම් මුම් අතර එකට විම් සිදු වෙනවා. බ්‍රීඩින් වෙනවා. ඒකයි මං කිව්වේ. දැන් එක ගොඩකට අපි දැන් 10 10 ටැංකියට මුම් ටික දැම්මොත් මේගොල්ලෝ මේගොල්ලෝ කොස් වෙනවා. එතකොට ඒ නැපටවුන්ගෙන් වැඩන්න. එතකොට අර ඔරිජිනල් කලර්ස් ඒ ලස්සන නැති වෙන මුකුත් වෙන්න. සෙපරේට් කරලා අපි වෙනම මලාවි ටික කරන්න ඕනේ. රයිට්. අපි දැන් මේ 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 තමයි මෙතන අලංකාරවත් විදියට හදලා තියෙන ටැංක් එක. ඉතින් මේ මලාව ඉන්න මෙතන අතුල් පැත්තේත් මෙතන මම හිතන්නේ ABCDE කියලා කැටගරිස් පහකට මේ හදලා තියෙනවා මේ ෆාම් එක. අපි ඉතින් ෆාම් එක ඇතුළට ගිහිල්ලා කතා කරන ගමන් මලාව ගැන තව කතා කරමු. දැන් මහත්මයා දැන් මේ තියෙන්නේ මේකේ ඒ කියන කැටගරි එක. ඒ කියන ෆාම් එකේ මොකක් මොනවද මේ කුටීරද? ඔව් මේක මෙහෙමයි. දැන් අපි මේ වගේ කුටීර ඇතුලේ කරනකොට සත්තුන්ගෙන් වෙන කියන්නේ හානි. දැන් ඒ කියන්නේ පක්ෂීන්ගෙන් වගේ. පක්ෂි වර්ග, ටෙටෝගම් සාමාන්‍ය පිළි උඩුයි පොකයි. ඊට අමතරව කබරයෝ ඒක දිය බල්ලෝ නම් මෙහෙ නැ ගඟක් ළඟ නැති හින්දා ඒ සත්තු මේගොල්ලන්ට හානි කරන පූසු රැට ඇවිල්ලා. ඒකට මේක සම්පූර්ණ ආවරණය කළා මේ ආරක්ෂාව මාළුන්ට තියෙනවා. ඒකද වියදමක් ගියත් ඒක සතුන්ටත් හොඳයි අපිට හිතටත් හොඳයි. සාමාන්‍යයෙන් දැන් මලාවි වගේ විශේෂයක් බ්‍රීඩ් කරන්න ගියාම දැන් අපි හඳුන්වා දුන්න මොන වගේ පාටද ඉන්නේ කියලා මේ ඊට අමතරව ලෝකයේ තා ඉන්නවද පාටව ගණනාවක්? ඕ මලාවින්ගේ උපන් මලාවි කියන්නේ ඇත්තටම අප්‍රිකානු මහද්වීපයේ ටැන්සානියාවේ තියෙනවා සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් මත 29000ක විලක් විශාල. ඒකේ ඉන්නවා මලාවි නෙමෙයි සික්ලිඩ් ස්පීසිස් 714. සික්ලිඩ් විතරක්. විශේෂය. ඔව් දැන් මේගොල්ලොත් සික්ලිඩ් ස්පීසිස් වලට අයිති. දැන් අපි ගත්තොත් අපි දකින්න ඇති දැන් අපි හිතමු ඔස්කා කිව්වට ඒ සික්ලිඩ් නේ. ෆ්ලවර් හෝන් ඒ සික්ලිඩ්. ඔක්කොම සික්ලිඩ් ඒකේක නම් දාලා. එතකොට ඒකෙන් ආපු අය දැන් ඒකේ තියෙන මලාවි විලේ හින්දා තමයි මේගොල්ලන්ට මලාවි කියන්නේ. ඇත්තම නම එම්බුණා. 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 තැබේ දැන් පිළිගන්නේ ලෝකේ මලාවි කියන එක. මලාවි කියන නම තමයි යන්නේ. එතකොට ඊට අමතරව ඉතින් මිනිස්සුන්ට ඕන ඕනේ කීක විදිය දැන් පීකොක් කියලා කියන්නේ අර මොනරගේ වගේ වර්ණ ඒ ලස්සන තියෙන හින්දා. එතකොට එක එක ඔරෙන්ජ් මලාවි, වයිට් රෙඩ් ඒ වගේ නම් දාගන්නවා. දාගන්න පුළුවන්. පුළුවන්. එතකොට දැන් කොහොමද මේ බ්‍රීඩ් කරන එක වෙන්නේ? බ්‍රීඩ් කරන එක අමාරුද? ඕ නැහැ. අපෝ නැහැ. හරිම ලේසි. දැන් මේ අපි දැන් මෙතන තියෙනනේ බ්‍රීඩින් වලට අවශ්‍ය වෙන්නේ පරිණත මාළු. ඔව්. අතම ජෝඩු මේ 10 10 ටැංකියකට දාන්න පුළුවන් ජෝඩු 40 50ක්. එතකොට උලුකට මොනවා හරි දාලා ඒගොල්ලෝ සාමාන්‍ය අපි ෆීමේල් ටිකක් වැඩිපුර මේල් අඩුවෙන් වගේ තමයි දාන්නේ. ඒකට ඒගොල්ලන්ගේ තියෙනවා අමුතු බ්‍රීඩින් මෙතඩ් එකක්. දැන් මේල් එක දැන් අපි වෙනම කරලා බැලුවොත් මේල් එක බිම සුද්ධ කරනවා ෆීමේල් එක. ඊට පස්සේ ඌ බිම පිටර දාලා ස්පර්ම් එළියටම දාන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන්නේ බාහිර ඩිම්බ සංසේචන. ඒ කියන්නේ ෆර්ටිලයිට් වෙන්නේ එළිය. ඒක වෙන්න මතන් මිනිත්තු 10ක් විතර ඒක කැරකෙනවා යා ස්පර්ම් දදා. ඊට පස්සේ ඉවරුණාම පස්සේ ෆීමේල් එක ඒක්ස් ඔක්කොම ගන්නවා කටට. ගිලගෙන අපි කවුරු හරි හිතන්නේ මේ බිත්තර ටික කල්නවා. ඌ මෙතන පවුච් එකක් තියෙනවා. ඒ පවුච් එකේ බිත්තර ටික තියා ගන්නවා. තියාගෙන දවස් 21ක්ම කන්නේ නැතුව අර පැටව ආරක්ෂා කරනවා. මං හිතන්නේ අර මලාවි විලේ සික්ලිඩ් ස්පීසිස් 710 කින්ින්ද වෙන මාළුන්ගෙන් තමන් ආරක්ෂා කරගන්න පරම්පරාව ගෙන යන තීර අනුවර්තනය. වෙන කිසි මාළුවෙකුක් නැහැ. ඊට පස්සේ ආ පැටව හොඳටම ලොකු වෙලා. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු ඔලි පැටියෙක් තරම් තමයි මලාවි කටින් පැටිය එළියට දාන්නේ. එයාත් ඒ හැංගිලා දාන්න තමයි අපි උලුකට අරවම තියන්නේ. ඒ අස්සර දාලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන වැඩේ තියෙන්නේ මාළුන්ගේ පළවෙනි දේ බ්‍රීඩින් නෙමෙයි පැටව ටික හදාගන්න හරි අමාරුයි. ඒක කොහොමද කරන්න කියන එක තමයි අපිට ඇත්තටම ඉගෙන ගන්න තියෙන්නේ. ඔව් අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු. එතකොට දැන් දබතුමා කිව්වා මේ පැටව ටික එළියට දානවා කියලා. එතකොට එළියට දැම්මට පස්සේ මවුසත්තු වෙන් කරනවද? නෑ නෑ නෑ. ඒගොල්ලෝ පැටවුත් ඒගොල්ලෝ පැටවුට වෙන අයට පැටව ළඟට එන්න නොදී ආරක්ෂා කරනවා. ඒකනේ 10x10 ටැංක් එකක් පොන්ඩ් එකක් ඒ වගේ පුංචි ටැංකියක නම් පෙයාර එකක් දෙකක් කරා එක පෙයාර එකක් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් කන්නේ නැහැ නේ පැටවුන් වෙන අයගෙන් ආරක්ෂා කරන්න තමයි අර මෙතඩ් එක තියෙන්නේ. අනුගමනය කරන්නේ. සාමාන්‍යයෙන් දැන් මලාවි අපි කතා කරනවා මලාවි කෙනෙක් හදද්දි මොන වගේ ටැංකියක්ද තියෙන්න ඕනේ මොන වගේ ස්ථානයක් තියෙන්න ඕනේ. මේක මලාවි තියෙන ප්‍රධානම දේ තමයි pH.
ඒ කියන්නේ බේසික් මීඩියා එකක් තියෙන ඕනේ බාස්මික මාධ්‍ය pH 7ට වැඩි. සාමාන්‍යයෙන් pH තියෙන්න ඕනේ 7.8 8.5 අතර. 7ට වැඩි නම් බේසික් නේ. ඒ කියන්නේ 7 නියුට්‍රල් 7ට වැඩි බේසික්. හැබැයි ගොඩක් බේසික් නේ pH 10 වගේ හොඳ නැහැ. 7.8 8.5 බාස්මික මාධ්‍ය. මාධ්‍ය තියෙන්න ඕනේ. ඔව් ලිං වතුර, බැව් වතුර, ගඟවල වල වතුරේ බේසික් සාමාන්‍යයි. අපිට පොට බේසික් නෑනේ රෙක්වර්ඩ් ක්ලෝරින් දැම්ම හයිපොක්ලෝරස් CL හැදිලා ඒක ඇසිඩික් මීඩියා එකක්. ඒ වගේම ක්ලෝරින් ඒකේ තියෙනවා. ඒ ක්ලෝරින් අයින් වුණ නැත්නම් මාළුවයි කර්මල් දිය වෙනවා. කියන්නේ ඒ වගේ ප්‍රොබ්ලම්ස් මේකෙට එන්නේ නැහැ. ඒකට මේ හුඟක් හොඳයි සාමාන්‍යයෙන් මිලදිය කියන්නේ ලිංග ආශ්‍රිතයට මේක කරන්නේ. ඉතින් කරන්නේ ඉස්සෙල්ලා හුණු ටික අවුලක් තියෙනවා. අනිත් එක pH එකේ වගේ ටෙම්පරේචර් එකක් ටිකක් වැඩි. ෆරන්හයිට් සාමාන්‍යයෙන් ෆරන්හයිට් වලින් ගතව 45යි 75 කියන ටිකක් වැඩි මේ ෆරන්හයිට් අන්තක ෆරන්හයිට් 75 වගේ 45 75 වගේ දැන් අපි 98.4 නේ 75 80 වගේ ටෙම්පරේචර් එකක් තියෙනවා උෂ්ණත්වය අවු එහෙම වටනට කිසි අවුලක් නැහැ අවුලක් නැහැ ඉතින් දැන් ඒ සම්බන්ධයෙන් කතා කරනකොට දැන් ඕක ඒවා චෙක් කරන්න එක එක පොඩි පොඩි ගැජට්ස් තියෙනවා ඒවා දැන් වෙළඳපොලේ ගන්නත් තියෙනවා ඊට අමතරව මම මේ දකපු මේ මේ දැන් මේ ෆාම් එකේ දකපු විශේෂ දෙයක් තමයි මේ රම්පේ ගස් තියෙනවා මොකටද තියෙන්නේ මේ ඇමෝනියම් ඔව් මේ රම්පේ දාලා තියෙන්නේ ඇත්තටම මම පෙන්වන්නම් අර සමහර ටැංක් වල මේ රම්පේ ද මාළුන්ගේ බහිස්ථාවි ද්‍රව්‍ය ඇබ්සෝබ් කරනවා කියන්නේ නයිට්‍රජනීය පොහොර. දැන් මේ රම්පේ ගහ බිම තියෙනවා වගේම සරුවට වැවෙනවා. වැවෙනවා. ඒකට මෙයාට අවශ්‍ය කණිජ ලවණ ඔක්කොම මේ වතුර තියනවානේ. ඒ ඇවිල්ලා මේ මාළුන්ගේ අපද්‍රව්‍ය. මාළුන්ගේ අපද්‍රව්‍ය වලින් ඒගොල්ලෝ වැදෙන්නේ. ඒක වැදෙන්නේ. ඒකවල අනිත් එක දැන් අපි මේකට ටැංක් ක්ලීනර්ස්ලා ආරම්භ මත අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි ලංකාවෙන් මේ ලෝකෙම මේ මාළුවේදී ඇල්ගි ඇල්ගි කියන්නේ සන්ලයිට් හිරුවෙලි එක තියෙන එකක් ඒක අවු ඉඳ වහන්න පුළුවන් නම් ඇල්ගි හැදෙන්න ඒක කරන්න බෑනේ ඇල්ගි නැති වෙන බෙහෙත් තියෙනවා නමුත් ඒ කිමිකල්ස් මම යූස් කරන්නේ නැහැ මොකද ඒකට හේතුව දැන් මේ වතුර අපේ වත්තටම නෑනේ අපි වගා කරලා තියෙනවා ඩ්‍රැගන් ෆෘට් අරම පළතුරු ඒවට ගිහිල්ලා ඒවා අපිට ආයි එනවා ඒවා හොඳ නැහැ ඒ නිසා මම කිසිම රසායනිකයක් භාවිත කරන්නේ නැහැ කරන්නේ ලුණු විතරයි ලුණු මෙතිලින් ලුණු කතා කරමු මෙතන තියෙනවා ඉන්නවා මලාවි මේගොල්ලන්ට සාමාන්‍යයෙන් වයස කොච්චර විතරද මේගොල්ලන්ට මාස 3ක් 4ක් වගේ මාස 3ක් 4ක් වගේ ඔව් ඒ කියන්නේ එච්චර අඩු කාලෙකද මෙච්චර ලොකුවට වර්ධනය වෙනවද එහෙමයි ඉතින් ගොඩක් මෙහෙමයි දැන් මාළුවට වර්ධනය වෙන්න අවශ්‍ය දැන් මේ 10 by 10 ටැංක් එකක් වටපිටාව වටපිටාව වැඩගත් ඔක්සිජන් එතකොට හොඳට තියෙනවා නම් කෑම හරියට දවසකට පොඩ පොඩ හතර පාරක් දෙන්න ඕන. දවසට හතර පාරක්. ඔව්. දෙනවා නම් හොඳයි. සමාන කරන්නේ ෆාම් වල දෙපාරක් ගොඩක් දානවනේ. ආහා. මම ටික ටික හතර පාරක් දෙනවා. එතකොට ඒක දැන් මං දන්න විදිහට මං මට කවුරුත් කියලා නෙමෙයි. රයිට්. මම අත්දැකීමෙන් දන්නවා සත්තුන්ට එහෙම තමයි දෙන්න ඕන කියලා. ආහාර. දැන් බලුපැටියක් ගන්නකො දැන් බලුපැටියට උනත් කෑම ටික ටික කිපසරයක් දෙනකොට උගේ වර්ධනය හොඳට වෙනවා. මොකද අර දෙන දඟුට කාලා දිරවන්න අමාරුයි. සමහර අපේ කට්ටිය හිතේ සතුටක් දෙනවනේ කන්න. දැන් මේ තියෙන්නේ මේ වර්ධනය වෙච්ච ගහක් හරි හොඳට රම්පේ ගහක්. දැන් මේක මේ පස්සල දාලා මුකුත් නැහැ පොහොර දාලා මුකුත් නැහැ. මේ මේක ඇතුලේ තියලා මේ වර්ධනය වෙන ඒවා තමයි. ඔව් මොකද මේ මේකේ ඇමෝනියා ඇබ්සෝබ් වෙනවා කියන එකක් තියෙනවානේ. රම්පේ වල දැන් ඇල්ගි වැඩෙන එක ඇරෙන්න මාළුන්ට විස වෙන කිමික ඒව මේකේ මුකුත් නැහැ. මේ ටැංක් එක දැන් මම හිතන්න ඕ මාස 5ක් විතර සුද්ධ කරලා නැහැ. එතකොට මාළුන්ට මේකේ ජීවත් වෙනවා. මාළුන්ට මේක තියෙන නිසා මම හිතන ඇමෝනියා වගේම pH අරම වෙනස් වීම වෙන්නේ නැහැ. දැන් මේකේ දැන් ඇමෝනියා වැඩි වුණාම pH වැඩි වෙනවනේ දැන් මේ ඇවිල්ලා මොළි වර්ග. ඒගොල්ලන්ට ඕනේ සාමාන්‍යයෙන් අඩු pH ගොඩක් වැඩි එක නෙමෙයි. එතකොට ඇමෝනියා දීලා වෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදලා pH වැඩි වෙනවා. බේසික් වෙනවනේ මීඩියා එක. රයිට්. සීබ්‍රාස්ලා වර්ණ කීපකින් ලංකාවේ සමහරලාට දැකලත් නැතුව ඇති කට්ටිය මෙච්චර වර්ණ කොහොමද තියෙන්නේ මේ ලංකාවේ හැදෙන කට්ටියද නෑ මේක මම හිතන්නේ වෙන රටවල්වල ඥාන තාක්ෂණයෙන් වර්ණ ගන්නවල හදපු අපේ හිටියර නෝමල් සීබ්‍රා
ඒකනේ ඒ කාලේ අපි පොඩි කාලේ හිටියේ ඒක. ඔව්. දැන් මේ අලුතෙන් මේ එනවා සීබ්‍රා ටෙට්‍රා ගොඩකට මේ වගේ කල ඇතුල් වෙලා ඒගොල්ලෝ ජෙනටිකලි මොකක් හරි මොඩිෆයි කළා. හැබැයි මේගොල්ලෝ බ්‍රීඩින් වලින් එන්නේ මේවාමයි. හැබැයි පරණ ඒවත් එනවා. ඒ සමහරලාට දැන් කවුරු හරි කිව්වා තියෙන මේගොල්ලොන්ගේ කලයක පහක් පස්සේ පස්සේ වෙනස් වෙන්නේ. නෑ 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 මේ මුද්දටම හොඳට තියෙන කවදාවත් මේ නෑ. ඒක වැරදි කතාවක්. ඒක වෙන්නේ නැහැ. එතකොට මේගොල්ලන්ගේ අර සමහර කට්ටිය කියන මේගොල්ලෝ ගත්තන් පස්සේ ටග් ගාලා මැරෙනවා. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඔව් සීබ්‍රා උනත් මොන මාළුවෙක් මැරෙන්න ප්‍රධානම හේතුව තමයි pH එකයි උෂ්ණත්වයයි අනිත් එක තමයි මිනිස්සුන්ගේ තියෙන ලකූම වැරද්ද. මෙතන මේක හරි වැදගත් හසනවා මේකේ ලොකු දෙයක් ලොකු සේවයක්. මම දකින්න දේ තමයි මේ ගොඩාක් මිනිස්සු මේ මාළුන්ට කෑම දානවා වැඩි. මොකද දැන් පොඩි ළමයෙක් වුණා මුන් ටිකක් කෑම දැම්මම පොඩ්ඩක් බලන් පොර කාගෙන කනවනේ. ආයි ටිකක් දානවා. ආයි පොර කාගෙන කනවා. ඊළ කාලේ ඉවරයි. තුන්වෙනි සැරේ වාවට කොටල නිකන් ඉන්නවා. කෑම ටික යට යනවා. උන් ආයි කන්නේ. පැය හතරක් යනකොට බැක්ටීරියා ක්‍රියා කරලා මුලින් ටැංක් එකේ ඉන්නේ ඔක්සිජන් වලින් වැඩ කරන ස්වාභාවික බැක්ටීරියා. උන් ටික ඔක්කොම අරව ටික මේ වගේ ඩාට පස්සේ නිර්වායු වෙනවා මාත්. ඒ කියන්නේ කහපාට වෙලා එතකොට පල් වෙලා කියන්නේ මාළුන්ට ඔක්සිජන් නැති වෙනවා. ඔක්සිජන් නැති වුණ ගමන් මාළු මැරෙනවා. ලෙඩ වෙනවා. ඒ කියන්නේ මාළුන්ගේ සාමාන්‍යයෙන් දැන් පිට තියෙන ආවරණ දිය වෙනවා මීඩියා එකට නයි නිකන් සෙවල වගේ හැදෙනවා හැම පුළුන් වගේ. ඒ වයිට් ස්පොට් අරම රෝග වලට අමතරව කෑම වලින් එනවා ලොකු ඉෆෙක්ට් එකක්. ඒකට කරන්න තියෙන කෑම ඉතුරු වෙලා තිබ්බොත් සයිපන් කරලා අලුත් වතුර ටිකක් දාන්න. සාමාන්‍ය ටැංක් එකක් කොයි වෙලාවකවත් සම්පූර්ණයෙන්ම වතුර මාරු කරන්න හොඳ නැහැ. ඒක මලාවි ටැංක් එකකටත් මේගොල්ලෝ ග්ලාස් ඔක්කොම ක්ලීන් කරලා කුණු ටික අට බැස්සාම සයිපන් කරන්න ඕනේ. සයිපන් කරලා අපිටම අඟල් 4ක් අලුත් වතුර අඟල් 3ක් දාන්න ඕනේ. ඒ වගේ හැමදෙස්සම සයිපන් කරලා අලුත් වතුර අඩුවෙන් දාන්න ඕනේ. තුන් කාලක් මේ සයිප වතුර සයිපන් කළා කාලක් ඉතුරු වෙන අනිත් තුන් කාල හොඳ වතුර දැම්මොත් ඒත් වැඩක් නැහැ. වැඩක් නැහැ. එහෙම කරන්න බෑ. රයිට්. මම හිතන්නේ හොඳ කතාවක් ඒක හොඳ දෙයක් මම හිතන්නේ ඒ දැනුමක් ලබා දුන්නේ. අපි යන්ද කෑම දැන් මේ මලාවින්ට තියෙන මොනවද මේ කෑම මලාවින්ට විශේෂ කෑමක් තියෙනවද මේ වර්ධනය වෙන්න? ඊට පස්සේ පැටිය කාලේ දැන් අපි සමහරලාට පැටව හම්බුනාට පස්සේ ලොකු කරන්න හරි අමාරුයි. ඔව් මේකයි දැන් මෙතන ගොඩක් තියෙන ෆාම් කරන අයට මම හිතන්නේ දැන් මේ අපේ නව රජය සුරතල් මත්ස්‍යයන් පිළිබඳ මම හිතන්නේ කාංචන විරස කියලා නව ඇමති කෙනෙකුත් පත් කළා. මම හිතන්නේ අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා එහෙම අපි මම මේ ඉල්ලා හිටින්නේ මේ කොමන්ට මට නෙමෙයි සාමාන්‍ය හැම කෙනෙක්ටම මේ මාළු පැටවුන්ට දෙන බ්‍රයින් ස්ට්‍රීම් කියලා තියෙනවා කුණිස්සන්ගේ බිත්තර. ඒක හැච් කළා තමයි අපි පැටවුන්ට දෙන්නේ. ඒක 10 10යි 10500 කුලස්දායි. සාමාන්‍ය කෙනෙකුට ඒකට මුහුණ දෙන්න බෑ. මොකද මාළු හදනකොට ලොස්ට් එකක් අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. දැන් අපිට මොනා හරි වෙලා මේ ටැංක් එකේ මාළු හෙට ඔක්කොම මැරෙන්න පුළුවන්. එතකොට ඒ එකට ඒ නැති මිනිස්සුෙකුට මුහුණ දෙන්න බෑනේ. ඒ නිසා රජයේ මැදිහත් වෙන්න ඕනේ මේ බ්‍රයින් සීම් වගේ කෑම රජයෙන් ගෙනල්ලා ෆාම් වලට සහන මිලකට දෙන්න. මම හිතන්නේ අර වෙළඳ පොළේ මං හිතන්නේ එච්චර මිල නැතුව ඇතිනේ. පිටරටින් ගෙනල්ලා විකුණලා විකුණලා කියන්නේ අය අතරමැදිය වෙන්නේ අපි ගන්න. ඒක තමයි මම හිතන්නේ කෙරෙන්න ඕන ලොකුම දේ. දැන් මේ ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කෑම දෙන්නේ මොනවද? මලාවින්ට කියලා විශේෂ කෑමක් තියෙනවද? අනිත් මාළුන්ට තව විශේෂ කෑමක් තියෙනවද? සැලි මහත්මයා, දැන් මෙතන තියෙනවා මේ සයිසස් වලින් කීපයක් කෑම. මේ ඔක්කොම එකයිද නැත්නම් මේ සයිස් එකේ වෙනසක්ද තියෙන්නේ? ඔව් තියෙනවා. දැන් මේක තමයි පුංචිම වගේ දැන් අපි අර මේවා දුන්නාට පස්සේ දැන් අපි මේක දෙනකොට දැන් අපිට පුංචි මෙවුන්ට අපිට අතිනුත් පොඩ්ඩක් මෙහෙම කළා දැම්මම හොඳයි. දැන් ඕනේ එකක් වගේ. ඔව් මෙන්න මේ වගේ. එතකොට මේක උඩ පාවෙන උන්ට කන්න පුළුවන්. ආහා. දැන් හරි. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් දැන් මේවා කඩේ ගන්න තියෙනවා දැන්. ඔව්. මේවා තියෙනවා. මේක මේ මේවා මේ මොනවාද අපේ මොනාද කෑම තියෙනවා. ඉතින් ගොඩක් පිට රටවල එක එක වර්ග ගණනාවක් එනවා. අපි මේ වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන මොකද්ද? ප්‍රෝටීන්ද? කෑම වල නම් ඒගොල්ලෝ ගහනවා මෙච්චර ප්‍රෝටීන් ෆැට්ස් අරවා මේවා තියෙනවා කියලා. තාම ඉතින් මම නම් දන්නේ නැහැ ඒවා තියෙනවද කියලා. කෑම සම්බන්ධයෙන් කතා කරා. ඊට පස්සේ මේගොල්ලොන්ගේ මේ ටැංක් එක දාලා ඒක වටපිටාව සම්බන්ධයෙන් කතා කරා. උෂ්ණත්වය ඒ හැම දෙයකින් පස්සේ
තව වැදගත් කාරණයක් තමයි මේ ලෙඩ රෝග. මලාවිට සාමාන්‍යයෙන් හැදෙන්න පුළුවන් ලෙඩ රෝග මොනවද? මොනවද තියෙන ප්‍රතිකාර? මලාවින්ට මම හිතනවා ලෙඩ කියන එක දැන් සාමාන්‍යයෙන් අර බයිට් ස්පොට් ඒවා මේවා ජිල් රොටි වගේ ලෙඩ නම් මගේ මේ මලාවින්ට හැදිලා නැහැ. මම හිතනවා මලාවි හැබැයි එක පාරට අවුල් වෙනවා මේ pH වතුර වෙනස් වුණොත්. දැන් අපි තුමු ලෙඩෙන් වතුර පුරවපු ගමම්ම අලුත් වතුරට මලාවි දැම්මත් උන්ගේ ටිකක් ඇඟේ නිකන් අර සෙවල වගේ ඇවිල්ලා කියන්නේ මොන හරි වෙලා මැරෙනවා. ලෙඩ නම් සාමාන්‍යයෙන් අපි ලුණු අර මෙතිලින් බ්ලූ එක වගේම ඇන්ටිපැරසයිට් ඒ වගේ දාන්න පුළුවන්. විශේෂ ලෙඩ නැද තුවාලයක් වුණොත් නම් ටෙට්‍රාසයික්ලින් වගේ එකක් ඕනේ. දාන්න ඕනේ. ඕ දාන්න ඕනේ. ඕනම මාළුවෙකුට තුවාල වල ටෙට්‍රාසයික්ලින් දාන්න ඕනේ. සම ලීටරේට කැප්සියුල් එකක් කඩලා දිය කළා ලොකු තුවාලයක් නම් මාළුව අරගෙන නෙට් එකකට කරලා කඩලා දාලා අතින් මෙහෙම දාලා අතින් අතුල්වලා වතුරට දැම්මම හොඳටම හොඳයි. හොඳම හොඳයි. ඔව් දැන් මම අර ලොකු වල ලොකු තුවාලයක් තිබ්බා අපේ මේ මේ එතන දැන් අර ජගුවස්ලා. ජගුවස්ලාගේ ඒගොල්ලන්ගේ එහෙම බේරගත්තා. ලොකු තුවාලයක් හරි ගියා. දැන් සාමාන්‍ය ජගුවස්ලා දැන් මේකේ ඉන්නවා. ඔව් මේ ෆාම් එකේ දැන් ජගුව සාමාන්‍ය පිරිමි සතා දාන්න බෑ. ඇටැක් කරගන්න අපි දැක්කේ වගේ. පිරිමි සතා විතරක් නෙමෙයි දැන් මේල් ෆීමේල් පැටවු දාලා ඉඳෙද්දිත් සමහර වෙලාවට පැටවුන්ටකට ඒ දෙන්න ෆයිට් කරනවා. ඒගොල්ලෝ ආරක්ෂාවට සමහරට ෆීමේල් එකට එන්න දෙන්නේ නැහැ මේල් එක. මේල්ලිකා ළඟට පැටව බලන්න දෙන්නේ ෆීමේල්. ඒ වගේම එහෙම කලාතුරකින් පියාර ගත්තම ළමයි ටික ගන්න දෙන්නම සෙට් වෙලා බලන්න. දැන් පැටව නම් ගොඩක් එනවා එකපාරට. නමුත් හරිම අමාරු මාළුවෙක් හරිම සැරයි. සැරයි. ඉතින් ඕක තමයි මේ මලාවි ගැන අපි ප්‍රධාන වශයෙන් මේ හඳුනා දීමක් සමයි කරේ. ඉතින් මලාවි කොහොමද හදන්නේ කියන එක. ඊට අමතරව කියන්න යමක් තිබෙනවද මලාවි සම්බන්ධයෙන්? ඔව්. තවත් ඉන්නවා අපි අර ටෙක්සාස් කියලා ස්පීසිස් එකක්. බැලුම් එකක් කියන්නේ මන්ද මලගන අමාරු. ඔව් ඒක ටිකක් රෑ ඒක උඟක් අඩු එකක්. ඒකත් අපි බලමු මේකෙත් මෙහි බෝ කරනවා පැටව ගොඩක් ඉන්නවා. මේ පැටව බෝ කරනවා. ඊට අමතරව ෆයිටර්ස්ලත් ඉන්නවා මෙටා. ඔව් පෙටා ඉන්නවා. මෙටා අපි මෙටා ගැන කතා කරොත් මොනවද සාමාන්‍යයෙන් දැනගන්න අපේ? ඔව් ඒගොල්ලන්ගේ තියෙන දැන් මෙහෙමයි. ඒගොල්ලන් ඉතින් අර මැචෝ වුණාම ගොඩක් ෆීමේල් එක වයසට යන ඉස්සෙල්ලා මේ අපිට බ්‍රීඩින් දාන්න පුළුවන්. ඍජුෆෝම් කෑල්ලක් ඉස්සර නම් අපි පොඩි කාලේ ගෝවකුල ආරාමව දැම්මද ඉවකුණු වෙනවා. දැන් ඍජුෆෝම් කෑල්ල මොන හරි දැම්මම මේල් එක ඉස්සෙල්ලා දාලා උදේ හවස ෆීමේල් එක දාන්න පුළුවන්. ඒකට විතර දැම්මට පස්සේ ෆීමේල් එක අයින් කරන්න ඕනේ නැත්නම් මේල් එක කොටලා මරනවා. මොකද එයා සම්පූර්ණ වගකීම දරුවන්ගේ ළමයි පිටරේ හැච්චෙලා ඔක්කොම කරන්නේ මේල් එක. මොකද උන් එයානේ ගන්න ඒ කියන්නේ ඔක්සිජන් ගන්න උඩට ඇවිල්ලා දැන් ෆීමේ පැටව යට වැටුණාම මේල් එක කටින් ගෙනල්ලා අර පෙනකුඩුවේ තියෙනවා. තීතිය උන්ට හුස්ම ගන්න සපෝට් එක දෙනවා. ඔර පැටව වෙනම පිහිනන්න ගන්නකම් අපි මුහුත් කැම දෙන්න බෑ. පිහිනන්න ගත්ත ගමන්ම අපිට පුළුවන් බිත්තර කහ මදේ හොඳට මිලි කරලා පෙරලා ඒකෙන් ඩොට් දෙකක් විතර දාන්න. ඒකත් මිනිස්සු ගොඩක් දානවා තේ හැන්දක් විතර. එතකොට ඉතුරු කන්න බෑනේ පැටවුන්ට. පොඩ්ඩක් දැම්මම මේල් එකක් ටිකක් කාලා අර පැටවුට එක පොඩ පොඩ කනවා. දවස් 3ක් ගියාට පස්සේ පැටිය කෙලින් පිහිනනවා උඩට එනවා. එතකොට මේල් එක අයින් කරනවා. ටෙක්සස් කියන කට්ටිය බැලුන් ටෙක්සස් අපි මේක ගැන කතා කරමු. දැන් මේක සාමාන්‍යයෙන් පොඩ්ඩක් බලන්න අමාරු මාළුවෙක්. ඔව්. දැන් මෙහෙමයි දැන් මේ මේගොල්ලන් සාමාන්‍යයෙන් පැටව ගොඩක් ආදරෙන් රැක බලා ගන්න මාළු. දැන් මේ අපි මේ කල දැන් අපිට 4-4 නැත්නම් 5-5 ටැංකියට කල 3ක් වගේ තිබ්බාම මේගොල්ලෝ වෙනම එක එක ප්‍රයාරක කේ කලේ අල්ල ගන්නවා. අල්ලගෙන ඒකේ විතර දානවා. ඒ බිත්තර දැම්මහම මේ මේ බිත්තර පැටව අහම වෙන කිසි එක්කෙනෙකුට ළඟට ඉන්න දෙන්නේ නැහැ. ඒගොල්ල පැටව ලුකු වෙනකන් හදනවා. අපිට ඕනම් පුළුවන් කලේ ගිනල්ලා දැන් ගොඩක් ටැංක් එක හුඟක් ඇල්ගී වැදලා පාට වෙනස් වෙලා ජරා වෙලා නැහැ. අපිට කලේ ගිනල්ලා වෙනමත් පුළුවන් හැච් කරන්න. එහෙම කැලපු එකක් තියෙනවා ආට බලන්න පුළුවන්. කලේ සන්ටු. අපි යන් බලන්නේ ඒකත්. දැන් සාමාන්‍ය මේ වගේ පෙයාර එකක්. සාමාන්‍යයෙන් මම හිතන්නේ සික්ලිඩ් වල ටෙක්සාස් මේ වගේ එකක් රුපියල් 800ක් වගේ වෙනවා. එතකොට අපි කතා කරමුද අපි මලාවි ගැන කතා කරලා ගාන කිව්වේ නෑනේ. අපි කිව්ව සාමාන්‍යයෙන් මේ වගේ මලාවි මේකත් ඉතින් මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ඔය ටියුකොක් මලාවි නම් ලොකු ජෝඩුවක් රුපියල් 2000ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් අනිත් මාළු ඉතින් 1500 1000 එක එක ගණන් වලට තියෙනවා. දැන් හෝල්සේල් ප්‍රයිසස් නේ මං කිව්ව දැන් එක්වීරියම් වල ප්‍රයිසස් එහෙම තියෙනවා. දැන් මලාවි මේ සාමාන්‍යයෙන් මේ අර වර්ග ගණනාවක් එකට දාලා තමයි මම හිතන්නේ ඒක ටැංක් එකක් ලස්සන කරන්න ඕනේ.
ස්ටාර් කියලා හඳුන්වනවා. එතනින් අර ගියා මේ තමයි අර කිව්ව ටෙක්සාස් ටැන්ක් එක. පැටවු ඉන්න. ඔව්. අපිට පොඩ්ඩක් පහදලා දෙන්නකෝ. මේ ටෙක්සාස් දැන් මේක මම මේ දීදින් ටැන්ක් එක ගන්න බේරන්ස් අයිතිය ටැන්ක් එක කියලා කල තිබ්බහම මේ කලේ ඒගොල්ලෝ බිත්තර අලවනවා. ඒක කපල් එකක් ඒ කලේ. කලේ අල්ලගෙන බිත්තර අලවනවා. ඒ ටැන්ක් එක පොලියුට් වෙච්ච හින්දා මම මේ බිත්තර එක ගෙනල්ලා මේ ඒරේට් කළා මේ පැටවු ටික ගත්තා. මේ ඉන්නේ පැටවු ටික. ඔව්. ඊට පස්සේ ඉතින් මේගොල්ලන්ට බ්‍රයින් ස්ලිම් දෙන්න ඕනේ මේ කාලේ. ඊට පස්සේ අපි තව තව කෑම වර්ග ටික ටික ලොකු වෙනකොට දෙන්න ඕනේ. අපි අර කිව්ව කෑම වර්ග. ඔව්. අපි දෙනවා මේ 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 කල්චර්ස් දෙනවා. කල්චර් වලට ඩැෆ්නියා මොයිනා. ඉතින් මොයිනා නම් මේ දවස්වල මම හිතන්නේ නාරයිකිත් යන්න බැරි වුණා. ඩැෆ්නියා තමයි දැන් අපි ළඟ ඉන්න ඩැෆ්නියා. ඩැෆ්නියා. ඔව් කල්චර් එක තියෙනවා. ගොඹ දාලා හදන එක. ඒක තමයි දෙන්නේ. එතන අමතරව මේ බෙටා ෆිෂ් ගණනාවක් ඉන්නවා. ඔව්. අපි කිව්වා අර එලිෆන්ට්. යස් ඊට පස්සේ ඔව් ඩ්‍රැගන් එක ඉන්නවා එලිෆන්ට් ටියේ ඉන්නවා. දැන් මේ මේන් එලිෆන්ට් ටිය වයිට් එක එක කලර්ස් ගොඩක්. එලිෆන්ට් ටිය කියන්නේ මේ අර බෙටා. අලියාගේ කන වගේ තමයි මේ ගොනුන්ගේ මේ මරල් පිටලා තියෙන මේ පැත්තේ තියෙන. කරුණු කාරණා තමයි අද දවසේදී අපි කතා කරේ කහතුඩුවේ තියෙන මේ මින්ම ෆාම් එකට ඇවිල්ලා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේදී පෙට්ටොක් එකත් එකතු වෙලා. ඔබතුමාටත් බොහොම ස්තුතියි හසන්. මේ මොකද මේක ගොඩක් වැදගත්. ගොඩක් බලන අයට මලාවි වර්ග පිළිබඳව අද මම හිතන හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. ඕගොල්ලන්ගේ මම හිතන ලොකු සේවයක් මේ කරන්නේ තරුණ අවදී තරුණ කොල්ල වෙන වෙන දේවල් කරද්දී ඕගොල්ලෝ මේ වගේ එකක් කරන එක හරි සතුටුයි. මං සුභ පතනවා ඔයගේ ඉදිරි වැඩකටු සාර්ථක කරගන්න ලැබුවා කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒත් එක්ක අද දවසේදී අපි මලාවින්ගේ කතාවෙන් සමගන යනවා තව අලුත් දවසක ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙනකම්. මේ සුරදුළුන් වෙනුවෙන් පෙට් ටෝක්.